මට උඹත් එක්ක දිනා පොඩි දෙයක් ගැන කතා කරන්න පොඩ්ඩයි ඉඩම් දැන් මේ කෙල්ලෝ පෙන්නලා කොල්ලෝ අරන් ඇවිල්ලා උන්ව සුද්ධ කරන රස්සාව කරන්න උඹලානේ දැන් එහෙම සුද්ධ වෙච්චි උන් මොකද අපේ ගෙදර ඉන්නේ මා හොයාගෙන මොකද මේකව දම්මලා කොල්ලෝ එක්කන් ඇවිල්ලා සුද්ධ කරන සීන් කොන්න එක කරන්න උඹලානේ කරනව නෙමෙයි අපි දෙතුන් පාරක් ඒක කරා ඒත් මේ අපි ආයෙත් නම් කරන්න එක හිතන් ඉන්නේ ඇයි මොකක්ද අවුල දැන් එහෙම සුද්ධ කරපු මොකටද අපේ ගෙදර ඉන්නේ උන් ඇවිල්ලා මට තර්ජනය කරා ඈ තර්ජනය කරා ඒ මොකටද උඹලා කොල්ලෙක් වාගෙන ඇවිල්ලා ඌට ගහලා ඌව සුද්ධ කරලා ඌගේ සීන් කෝන් එක වීඩියෝ කරලා දාලා අපි පිස්සුද වන් උඹට පිස්සුද කියලා යන්නේ නැත්නම් උන් ඇවිල්ලා මට තර්ජනය කරන්නේ උඹට තර්ජනය කරපු එක උඹ බලාගනි දැන් අපි උන්ට මොකක් හරි කරා නම් උන් ඇවිල්ලා අපිටන තර්ජනය කරා උන් කියනවා වීඩියෝ කරලා යවලා තියෙන්නේ මගේ ටෙලිෆෝන් එකෙන්ලු शिशिर कुमार रण सिंह टेलीफोन रजिस्टर अरे අපිට මේ ඕවා ගැන කතා කරන්න වෙලාවක් නැහැ ඇත්තටම අපි මේ වෙන වැඩක් ගැන කතා කර කර ඉන්නේ මේ ඇත්තටම අපිට ඕවා ගැන කතා කරන්න වෙලාවක් නැහැ අයි අයියනේ බලයක කරේ නැද්ද බලන්නේ මේක කරේ නැහැ ඉතින් නැහැ කියලා කිව්වනේ බං බන්ටි ඔබ කවුරුත් කොල්ලෙක් එහෙම එක්කන් ආවේ නැහැ අනේ මේ ඔය මගුල් වලට මාව නම් අල්ලගන්න ලෑස් වෙන්න එපා ඔගොල්ලෝ මට දීලා තියෙන ලෙඩ හොඳටම ඇති Browns විශ්වාසයෙන්ගෙන Browns Taffy රත්තරන් ටැක්ටරි. නැවුම් බවේ සැබෑ සත්‍යය අපිට ලැබෙන්නේ ඔබෙන්. නැවුම් රස ඔබටයි. Kiehl's. තාත්තා එක එක දවසට එක එක ප්‍රශ්න දාගන්නවා. එකපාරක් රිමාන්ඩ්ලා ඒ රස්නේ යන්නත් කලින් තවපාරක් රිමාන්ඩ් වුණා. හරිති මගේද වරද? මගේද වරද? මම අහිංසක නිසා මාව වරදට පොළඹවා ගන්නවා. මාව නොමග යවනවා. නොමග යවන බබානේ අනේ මේ යන්න. හරි මගේ වරද. මගේ වරද කියමුකෝ. එනට බිරිඳගේ යුතුයකම තමයි සුළු වරදට සමාව දීලා පෞල් ජීවිතේ ඉස්සරහට අරන් යන්නේ ඒක. නැතුව මේ තමලා ගහලා ගෙදරින් එළියට යන එක නෙමෙයි. අන්න මොකද බෙල්ලෙක් ගන්නවා. මේ මගේ ජීවිතේ අප්‍රසන්න සිද්ධි තුනක් තියෙනවා. තුනේ එකක් ඉවරයි. මොනා තුන? බෙල් එක ගහන එකයි ටෙලිෆෝන් එකයි පුෂ්පනෝනයි කටයි. ඒක එකක් ඉවරයිනේ. Browns විශ්වාසයෙන් ඉන Browns Taffy රත්තරන් ටැක්ටරි අංකල් මේ බැරිද බෑනෝ මේ බිල් කරන්නේ නැතුව මොඩ් විදිහට මේ නාන මාමි කියලා කතා කරන්න ඇයි අංකල් නෑ නෑ බිල් එක ගහනකොට මට අර හැතිරිය මතක් වෙනවා එතකොට මං ටෙන්ෂන් එනවා පැනික් වෙනවා පුතේ මාරුල දුන්නංක සුපිරි ගේමක් ඈ මීටර් උන්නේ ඒ අංකලර වීඩියෝ ඒප එක ඔහො මොකද උනේ ඌේ ළඟපාත මේකේ කෙලිමුගේ ඔළුවටම පිස්තෝලේ තියලා තර්ජනේ දුන්නේ කොහොමද දන්නා දැකලුවේ නිකන් මාළුවේ කුඩ දැම්මා වගේ නියමයි නියමයි බෑන තම හොඳටම කරේ උඩ උස මාතේක අංක උමේ ගියාගෙන ආව නිකන් උට ෆෝන් එකක් නෑ අරම්මනන් ටික ආ වෙන්න බෑ අන්න බොරුව දැන් මේ ඉරකාරුන්ටත් ෆෝන් තියනවනේ පුතේ මේ ෆෝන් එක නැති වෙන්නේ දිහන්නේ. හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ මෙහෙම හරි ඉවරෙච්ච එක ලොකු දෙයක් අංක. නැත්නම් මේ වීඩියෝ එක හැමතැනම ගියා නම් එම් මට අම්මට තාත්තට මූණ දෙන්න වෙන්නේ. තාගේ ප්‍රශ්නේ නම් ඉවරයි. ඒත් මගේ ප්‍රශ්නේ ඉවර නෑ. පිටපු ගමන් මට කෝල් කරලා තාම සල්ලි ඉල්ලන. හැබැයි ඉතින් අංකල් ඌ මේකට සම්බන්ධ නම් සල්ලි ඉල්ලනවා තියා. ඇයි මොකෝ මොකෝ? අංකල් මූ තාව වීඩියෝ එක කියලා නේ අංකල් මේ हेलो हेलो
सर මට තර්ජනය කළා මගේ කට වහන්න දුඹලා හැදුවේ. ඒවනම් හඳේ මහත්තයෝ හරිද? තුවක්කු තියා කාල තුවක්කු අරන් ආව මගේ කට වහන්න බෑ උඹලට. අඩෝ. මොකද්ද ඩෝ අඩෝ අඩෝ ගන්නෙ? ඈ? උඹ හිතුවද උඹලගේ ඔය සෙල්ලම් තුවක්කුවට මම බය වෙයි කියලා? ඈ ඩෝ. මේ ආපම් මහත්තයා. උඹ මම ගැන දන්නේ නැත්නම් අහගනින් උඹලගේ අර මාමණ්ඩි කෙනෙක් ඉන්නේ නානායක්කාර කියලා අන්න ඌකෙන් ආගනි. එයා ළඟදී පොලිසිය ගිහිල්ලා කූරු එහෙම ගණන් කරලා ආවනේ හිර කූඩු වෙලා ගලා. ඈ? එයාව රිමාන්ඩ් කරෙත් අපි එළියට ගත්තෙත් අපි. හරිද ඩෝ? දැන් ඇයි උඹ මේ වැඩේ කරන්නේ? උඹ මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි අර නිෂාරා ජේම්ස් මහත්තයාගේමුත් ලක්ෂ 5ක් කිල්ලුවා. එයාට ඒක දී ගන්න බැරුව එයා තාම ලත වෙනවා. හරිද? හැබැයි ඒකත් අපි ළඟදීම ගන්නවා. උඹත් ලක්ෂ 5ක් ඉක්මනින් ලෑස්ති කරගන්න. ලක්ෂ 5ක්? ඔව්, ඔච්චර සාමාන්‍යයිද බලන්න. තමුසේට පට්ට ස්ටුඩියෝ එකක් තියෙනවා. ඈ? මැනික් කාර්යයේගේ දුවෙක් තමයි තමුසේ වඳින්නේ. ඈ? තමුසේලාට යකෝ ලක්ෂ 5ක් කියන්නේ මේ 5 ස්ටාර් හෝටල් එකක ගිහිල්ලා එක කෑම වේලක් කන සල්ලි නේද? මෙයාපන්. මම ඔබට සල්ලි දෙන්නේ. නැත්තම් ඉතින් අර වීඩියෝ එක සමාජ ජාලාවල යයි. මං දැක්ක මොකද්ද YouTube එකේ සින්දුවක් දාලා තියෙනවා. සිමෙන්ති බංකුවේ නිදන්න කලින් මොකද්ද සීන් එක. ඒ වගේම මේවත් අපිට YouTube එකට දාන්න පුළුවන් සර් ඈ. කොහමද? ප්‍රසිද්ධ ගායක ඩේමියන් පෙරේරාගේ වනචරකම ලීක් වෙයි. අන්න එතකොට ඉතින් උඹට කොහොමත් නිදියන්න වෙන්නේ සිමෙන්ති බංකුවේ තමයි. මගේ මැරුම් කණ්ඩල ඇස්සෙ වෙන්නේ මරන්න අනේ නිකක් පලයන් මහත්ව යන්න ඔබ මරයි මාව ඔබට මං ආපව් ගන්නවා ඔබ ලක්ෂ 5ක් ලෑස්ති කරගෙන හිටපන් පරයා බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන ගොයන් කපන සාස්තරේ බ්‍රවුන්ස් යන්මාර් නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින් अंतिम धरणुताल बैगी ये तभी मैं निकाम मुकुट नौकरी ना टोडा ये मैं वैदक करने का रिकॉर्ड है। अबे तीन बंगार तीन मिरे निसले तीन ने कि अभी पास्ते नाम के तुला वेरिट बेस्ट ना मुकुट। एक ही बिना मातल लेगा तीन ही बा। ए, बिना मांगी ला कान मुनाई रहा रंगे ना। कुत्तों का नाम? अरे कांगी तीन मां साली देना। नो बिरयानी मिक्स रेस्टोरेंट रसट बिरयानी बातुई पोल सांबोला
කිරිහොදී බතුයි පුල් සම්බුලක් කන්න පුළුවන් ද මිනිස්සයෝ? අවුලක් නැහැ මන්නා කනවා. දැන් තමුසෙට කන්න උයන්නද අපි තමුසව ගෙනත් තියෙන්නේ? ආ? රිහාන් මහත්තයට කන්න දෙන්නෙත් මේවද? ඔය ඉතින් මට පුළුවන් දේ තමයි මං හදන්නේ. මිත්ලට කන්න බෑ නේද? ඒකට මට කරන්න දෙයක් නැහැ. ब्रेक्फास्ट रतुबत किरी कन्न बटे मटन कंडिया गिदर गील कमगन बिहागन कंड नंदिरी हदने कंड बोडे मे अल ओया मे मनुष्यगिन मे किरी हदवाणी ये मनुष्य ओया ने मनुष्य पुलवांग विधिटने ओयाट एक हरियाणा मट की अंड दीन उगल गिदर गील के मध्य कुयागन बिहागन कंड गील तम मट ये मनुष्य उन्नदे ये मनुष्य मे गिदर गिलवे पुदुम मनुष्य सहोद ගුරු කරද මුංගු තුල්සි සහ කුරුඳු වල යහකුණෙන් ලව් චින්ජ ප්ලස් බින්ගි සමග එක්වන ඇය ජාතියේ අභිමානයයි अच्छी नल गलपार वेदूने नंगिवाट दुरी होता को ंगलवागी ඇහැට මොනා හරි වුණා නම් මොන දෙයියන්ටද කියන්නේ අප්පා? ඔව් ඉතින් ඒක තමයි මාත් හිතුවේ. මේ නංගි එතකොට පොලිසිය ගියාද? නෑ පොලිසියට නම් ගියේ නැහැ. පොලිසියට මේ වෙලාවේ ගියේ නැති එක නම් හොඳයි නං. මේ වෙන අපරාධ හැටියට ඔය ගලකින් ගහපු එකෙක් හොයන්න පොලිසියට මහන්සි වෙන්න පුළුවන් නම් මොනව කරන්න බැරි? ඉතින් ඒක තමයි මම පොලිසියට ගියේ නැත්තේ. දැන් ඔය නංගිලා ගිය ගෙදර අවට කවුරු හරි හතුරු කමක් කරනවද දන්නේ නැහැ යාලා නේ. मम दाने अंगिलाई थी मट गी कारने के नो ना मट पुड़ा कीतान ने दीप मैं नीलांत खाला दीन ने मैं मामा ना नोरु से आखा दाग आता नहीं नहीं मंकाली ने मंकाली मट मुगूता दाने पा
ඔයාට ඔකන්න පුළුවන්ද? ඔව්. මට පුළුවන්. ඔයාට අපි උයනේව තමයි කන්න බැරි. ඔය ජරාවල් කන්න පුළුවන් නේ? මේවා තමයි මඩම් කනවා නම් සුපිරිම කෑම. මට තමුසෙත් එක්ක කිසිම කතාවක් නැහැ. උයන්න පුළුවන් අරක පුළුවන් මේක පුළුවන් කියලා මිනිස්සුන් අන්දලා මෙතනට එනවා. අන්තිමට පරිප්පොහොද්දක්වත් හදාගන්න බෑ. අම්මේ. අමමට ආරීසියනවා නැති කරානේ. මට මේ මිනිස්සු වරන් නැති කරන්න එපා. සර්ට් එක තේරෙච්ච එක නම් ලොකු දෙයක්. මේ නෝන්ල වැඩේ ආපු දසනල මට බයින එකමයි. බනින්නේ තමුසිගේ වැරදි වලටනේ. ආරියසේන මෙයාට වැඩිය දහස් ගුණයක් හොඳ. දැන් ඔය කාලද? ඔව්. මම නැති. නන්සිරි මේ ගස් කළා දා. දැන් මොනවද දවල්ට යන්නේ? දවල්ට යන්නේ. ඇයි? දවල්ට සර් නැහනේ. මං කඩින් බත් එකක් ගන්න කනවා. උයන්න කම්මැලි අප්පා. දැන් එතකොට අපි මොනවද කන්නේ? මැඩම්ලටත් උනම් බත්යක් කඩින් ගේන්න. අනේ මේ තියාගන්න තමුසේ බත් එක. තමුසේ දුවලා අපිට කැම ටික හදාගන්න බැරිද? ආ? දැන් ඔයාලා කිව්වා නේද මේ ගෙදරට සර්වන් කෙනෙක් ආවට පස්සේ ඔයාලා මේ ගෙදරේ යනවා කියලා. ඇයි තවත් මේ මෙහෙට වෙලා තම තමන්ගේ හිත් දූෂණය කරගන්නේ? තමන්ගේ ගෙදරට ගිහිල්ලා කැමති කැමති දේවල් උයාගෙන පියාගෙන කෑවා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. හොවිදි. ඒකට පුළුවන් නේ ඔයාට අර සරණි කියන ගෑනු මෙහාට ගෙන්න ගන්න නේ? අම්මලා කැමති දේක් හිතාගන්න. හැබැයි මම එක දෙයක් කියනවා ඔයගොල්ලන්ට. මට මේ මිනිස්සයා විතරක් නැති කරන්න එපා. මට කණ්ඩ නැතත් මේ ගෙදර නීට් එකට පිරිසිදු මට තියාගන්න. Then asset line within registered tree wheel leasing ලබා ගන්න සෑමට full service තුනක්ම නොමිලේ. එහෙනම් නංගි මං ගිහින් එන්න. බොහොම ස්තුතියි ඔයාගේ මේ සංග්‍රහවලට. සංග්‍රහය? මොකක්ද අනේ මේ සංග්‍රහය? ඔව් ඉතින් රහට තේ එකක් හදලා දෙනවා කියන්නේ සංග්‍රහයක් තමයි. මං ගිහින් එන්න නංගි. හරි. නංගි ඕන වෙලාවක ඕන දෙයක් කියන්නේ. ඒ හැම වෙලාවකම මේ නිලන්තයෙ ඉන්නවා. හයි. හයි මම්මි වැඩදී වෙලාවකද මන් දාවේ. අපෝ නෑ. මේ නිලන්ත. අර මේ මං ඔයාට කිව්වේ අර මාව කිඩ්නැප් කරන්න හදපු වෙලාවේ මෙයා තමයි මාව බේරගත්තේ. හලෝ නිලන්ත. අපෝ මෙයා ඔයාගෙන හරියට වර්ණනා කරනවා. අනේ ඉතින් මං ගැන මොනව වර්ණනා කරන්නද? ඇයියනේ ඔයානේ මාව බේරගත්තේ. ඒක ඉතින් සුළු දෙයක්. මං මේ වෙලාවේ කරන්න ඕන දේ කරා. හැබැයි ඉතින් මේ වෙලාවේ මැරියෝ ගාව කඩුවක් හරි පිස්තෝලයක් හරි තිබ්බනම් ඉතින් මෙහෙම කතා බහ කරන්න නිලන්ත අයියා කෙනෙක් නැති වෙන්නත් තිබුණා. ඒක තමයි මෙයා ඉතින් ඔයගෙන වර්ණනා කරන්නේ. නිලන්ත මේ රුක්ෂාන මගේ ගොඩාක් හොඳ යාළුවෙක්. මම දන්නවා මම දන්නවා. දන්නවා? මේ ඔයා කොහොමද දන්නේ? දන්නවා කියන්නේ ඉතින් අපි හම්බෙලා නැහැ. හොඳ යාළුවෙක් නෙමෙයි නම් ඉතින් යාළුවෙකුට කරදරයක් වුණාම එන්නේ නැතු වෙන්නේ නැහැ. අපි දෙන්නම ඉද්දි තමයි ඒ කරදරේ වුනේ. ඔව් නංගි මට කිව්වා. මේ රුක්ෂාන නිලන්ත යන්න ලෑස්ති වුනේ. ඇයි ඔයා යන්නේ? ටිකක් ඉඳලා යන්නකෝ. කොහාටද ඔයා යන්නේ? මම දැන් නම් යන්නේ පිළියන්දලට. මගේ යාළුවෙක් හම්බෙන්න. හරි හරි මං ඔයාව ඩ්‍රොප් කරන්නම්. ආවේ කී ටිකක් ඉඳලා යන්නකෝ. ඔව් මේ හිටපු එකේ තේකක් බීලා මෙයා. නංගිගේ තේ නම් ඉතින් 10ක් වුණා බොන්න පුළුවන්. ඒ තරම් රහයි. එන්න එන්න එන්න. හරි මේ දැන් ඵලයන් මේ ගෙදරින් එළියට. ඕන කුණ්ඩ වාලේක ඵලයන් ආයේ මේ පැත්ත බලලා දෙන්න එපා පුතෝ. දැන් මම් මොකටද මෙහෙන් යන්නේ? මේක මගේ අයියාගේ ගෙදර. අයියාගේ ගෙදර? මේ කොල්ලෝ ඕක ළඟ තියෙන වීඩියෝ ටික ගන්න විදියක් නැද්ද? සමහරක් හිටෝ ඔයාසේ මගේවත් ඇති.
ඒ කුණතේම